procurement management quality management quality quality කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න quality quality has many definitions because quality is different from person to person හරි කියන්නේ දැන් මම quality කියලා කියන විදිහ නෙමෙයි තව කෙනෙක් quality එක දකින්න කියන්නේ එක එක අයට තමන්ගේ අවස්ථාව අනුව quality එක ගැන පහදන්නේ වෙන වෙන විදිහකට ඊට පස්සේ බලමු ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා මුලින්ම තියෙනවා industry perception හරිද industry perception එක කියලා කියන්නේ industry එක දැන් අපි හිතමු industry දැන් airline industry ඊට පස්සේ health care industry එහෙම තියෙනවනේ ඊට පස්සේ එහෙම තියෙද්දි එහෙම ඉන්ඩස්ට්‍රීස් තියෙනවා එතකොට ඒ ඉන්ඩස්ට්‍රියෙන් ඉන්ඩස්ට්‍රියට ක්වලිටි කියන එක වෙනස් වෙනවා ඒ වගේම ඒ ඉන්ඩස්ට්‍රියක ඇතුලේ තියෙන කම්පැනිස් අතරත් ක්වලිටි එක හොයද්දි ක්වලිටි කියන්නේ මොකද්ද කියන එක වෙනස් වෙනවා එතකොට අපි හිතුවොත් දැන් එයාලයින්ස් කම්පැනි ගත්තොත් සමහර කෙනෙක් හොඳ ක්වලිටි එයාලයින් කම්පැනියක් කියලා කියන්නේ අඩුම වෙලාවකින් ඒ කියන්නේ ඉක්මනින්ම යන මේ එයාලයින් කම්පැනිකට ඊට පස්සේ සමහර කෙනෙක්ට කම්ෆර්ට් එක වැඩිම ඊට පස්සේ සමහරුන්ට අඩුම කොස්ට් එක සර්විස් එක එතකොට එක එක අය ඒක විදිහට තමයි ක්වලිටි එක ගැන අදහස් කියන්නේ. හරිද? ඒතකොට ඒ කියන්නේ ක්වලිටි එක එකින් කිනාට වෙනස්. ඊට පස්සේ තියරිටිකල් පර්සෙප්ෂන්. තියරිටිකල් පර්සෙප්ෂන් එකේ අර සර් දුන්න මේ ස්ලයිඩ් එකේ තියෙන මේ ඩිෆිනිෂන්ස්. ඒ කියන්නේ එක එක පුද්ගලයා සහ එක එක ආයතන ක්වලිටි කියන්නේ මොකද්ද කියලා ඩිෆයින් කරපු ඉති. එකක් තමයි කන්ෆර්මන්ස් ටු ස්පෙસિෆිකේෂන්ස්, කන්ෆර්මන්ස් ටු රික්වයර්මන්ට්ස්, ෆිට්නස් ෆෝ පර්පස් ඕ යූස්, සිනොනිම්ස් විත් customer needs and expectations තොර එක එකයි කිව්වේ ඒවා තියෙන එක definitions ඒ කියන්නේ ඒගොල්ලන් කිව්වේ තොර ඒක දැන් quality කියන්නේ එකක් නම් හැමෝගෙම definition එක එකක් වෙන්න ඕනනේ මට මේක එහෙම වෙලා නැහැ එක එකයි definitions එක එක ඒ කියන්නේ quality කියන්නේ ඒ කියන්නේ දැන් තවත් සාධකයක් quality කියලා කියන්නේ මේ එකිනෙක වෙනස් complex දෙයක් කියලා University, there are many definitions like that, so it's clear that quality is always different from person to person. University, not dimensional perception. So, dimensional perception is the quality copy on manufactured products and on services. So, services are the same. So, what do you make a method? මුලින් බලමු ඒතර මැනුෆැක්චර් ප්‍රොඩක්ට් වල කියන්නේ ප්‍රොඩක්ට් එක ගුඩ් එක කියන්නේ සර්විසස් නෙමෙයි මැනුෆැක්චර් ප්‍රොඩක්ට් එක ක්වලිටි එක කොහොමද මේ ඩිෆයින් කරලා තියෙන්නේ කියලා හරි අන මුල්ම එලිමන්ට් එක ඇවිල්ලා පර්ෆෝමන්ස් how far a particular product make sure it has met its core requirements performance හරිනේ ඉතින් performance highly considered in low-cost strategy. ඒ කියන්නේ දැන් performance එක කියලා කියන්නේ දැන් අපි කාර්යයක් ගන්න නම් ඒ කාර්යකින් අපිට යන්න පුළුවන් performance. laptop එකක් ගන්න එකෙන් අපි බලාපොරොත්තු වෙන දේකින් කරන්න පුළුවන්. ඒ කියන්නේ performance තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ define කරන විදිහට performance තියෙනවා. ඒ තමයි මූලිකම කාරණා. ඊට පස්සේ features. additional options which moves product to augmented product. ඒ කියන්නේ දැන් මෙහෙම. දැන් අර ඉස්සෙල්ලා මං කිව්ව පස්සේ එකට අපි යමු කියලා. මේ core product ඊට පස්සේ augmented product ඒ මේ මොහොම තිබ්බේ මේක ඇතුලේ එක එක ඒ කියන්නේ මෙහෙම හරිද එතකොට core product දැන් මේ ඇතුලෙන් තියෙන්නේ core product හරිද core product ඊට පස්සේ actual product ඊට පස්සේ augmented product actual product කියලා කියන්නේ මේ මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන දේ හරිද ඒ කියන්නේ මේ කාර් එක නම් කාර් එකෙන් යන්න පුළුවන් වෙනවා ඊට පස්සේ actual කියලා කියන්නේ දැන් කාර් එකෙන් යන්න පුළුවන් වුණාටම මේ මිනිස්සු පොඩ්ඩක් අර ඒක බලාපොරොත්තු වෙනානේ. ඒ කියන්නේ පොඩ්ඩක් තව හොඳට කියන්නේ මේ තව මොන හරි පොඩි ඔප්ෂන් එකක් ඊට පස්සේ පර්ෆෝමන්ස් එක වැඩිපුර හොඳ මොකේද? කියන්නේ එකම පර්ෆෝමන්ස් එක වැඩිපුර හොඳ මොකේද? ඒ වගේ දේවල්. ඔග්මෙන්ටඩ් කියන්නේ ඒකත් එක්ක තව සෑහෙන දේවල්. ඒ කියන්නේ එක එක ෆීචර්ස් ඔක්කොම සෙට් කරනවා. ඒතර තමයි ඔග්මෙන්ටඩ් ලෙවල් එක කියන්නේ. එතකොට පර්ෆෝමන්ස් කම්ප්ලීට් වෙනවා කියන්නේ කෝ ලෙවල් එක. ඊට පස්සේ එහෙම තමයි යන්නේ. ඊට පස්සේ ඔන්න කියන features additional options which moves product to augmented product ඒ කියන්නේ core product එක augmented product එක දක්වා අරන් යන්නේ features ඒ කියන්නේ අපි තුම් කාර් එකක් නම් අපේ කාර් එකේ මූලික අවශ්‍යතාව තමයි කාර්යෙන් ගමන් යන්නේ ඊට පස්සේ ඊට අමතරව දැන් දැන් වෙද්දි කාර් වල දැන් ගොඩක් features ඒ කියන්නේ අපි හිතමු power shutter gear අරවා කිය මේ ඊට පස්සේ auto gear ඒ කියන්නේ පොඩි පොඩි කාලෙත් එක්ක ආපු දේවල් ඒ කියන්නේ features කියන්නේ ෆීචර්ස් ඇවිල්ලා
මේ කොලිටි කියන එක දැන් අපි ඩිෆයින් කරන්නේ ෆීචර්සුත් කියන් කොලිටි එක ඩිෆයින් කරන්න ෆීචර්සුත් දැන් වැදගත් කාරණාව. ඊට පස්සේ නේ රිලයබිලිටි. රිලයබිලිටි හවු ෆාර් අ පර්ටිකියුලර් ප්‍රොඩක්ට් වර්ක් වෙල් විතවුට් රිපයර්ස් ෆෝර් අ ටයිම්. ඒ කියන්නේ රිපයර් එකක් නැතුව කොච්චර විශ්වාසයකින් ප්‍රොඩක්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කන්ෆර්මන්ස්. කන්ෆර්මන්ස් කියලා කියන්නේ හවු ෆාර් අ පර්ටිකියුලර් ප්‍රොඩක්ට් මීට්ස් ඉට්ස් ප්‍රී සෙට් ස්ටෑන්ඩඩ්ස්. කියන්නේ ප්‍රොඩක්ට් එක දැන් අපි අපි හිතමු දැන් ප්‍රොඩක්ට් එකක් ගන්නවා අපි මොකක් කරේ අපි හිතමු ෆෝන් එකක් ගන්නවා. ඒ ෆෝන් එක ගහ අපි ගද්දි ඒක ස්ටෑන්ඩඩ්ස් ඒගොල්ලෝ කියලා තියෙනවා මෙහෙම කැමරා එක මෙච්චරයි, කැමරා එක ක්වලිටි එක මෙච්චරයි, ඊට පස්සේ රෑම් එක මෙච්චරයි, එහෙම එහෙම කියලා ඒගොල්ලෝගේ ස්ටෑන්ඩඩ්ස් කියනවා ෆෝන් එක. එනවා අපි ෆෝන් එක ඇත්තටම ආරම් බලද්දි ඒ ස්ටෑන්ඩඩ්ස් නැත්තම් ඒක අපි ක්වලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට කියන්නේ. ඒතර කන්ෆර්මන්ස් කියලා කියන්නේ එහෙම ක්වලිටිස් මැච් වෙනවා. ඊට පස්සේ එනවා ඩියුරබිලිටි. ඩියුරබිලිටි කියන්නේ හවු ලොංග් පර්ටිකියුලර් ප්‍රොඩක්ට් කැන් බි යූස්ඩ්. හරි, ඒ කියන්නේ කොච්චර කාලයක් රිපයර්ස් වලින් තොරව මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එනවා සර්විසබිලිටි. සර්විසබිලිටි කියලා කියන්නේ හවු ෆාර් ප්‍රොඩක්ට් කැන් බි රිපයර්ඩ්. ඒ කියන්නේ දැන් කාර් එකක් මොකක් කරේ අපි ගන්න ප්‍රොඩක්ට් එකක් අපි ගත්තාට ඊට පස්සේ සාපේක්ෂව වැඩි කාලෙකින් ඒකේ රිපයර් එකක් එනවා. ඊට පස්සේ රිපයර් එක අපිට මේ කාර් එකේ මොකක් කරේ ඩැමේජ් එකක් එනවා, ඩැමේජ් එක අපිට රිපයර් කරන්න පුළුවන්. හරිද? ඒ ඒක තමයි සර්විස් කියන්නේ. සර්විස් එක තියනවා දිගට. ඒතර දැන් මෙතන තියෙනවා එක්සැම්පල් එකක් ඩේව් වර්සස් ටොයෝටා. ඩේව් කියලා කියන්නේ කාර් జాතියක්නේ. ඒතර ඒ ඩේව් කියන කාර් జాතියට සර්විස් ලංකාවේ එච්චර කියන්නේ හොඳට නැහැ. ඊට පස්සේ ටොයෝටා එක ගත්තොත් ටොයෝටා වලට හොඳ සර්විස් තියෙනවා. ඒ කියන්නේ කම්පැනි දාලා එහෙම නැත්නම් ස්පෙයා පාර්ට්ස් තියෙනවා ඕන තරම් ඒක රිපයර් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ වගේ. ඉතින් ඒතකොට ක්වලිටි එක ඒතකොට වැඩිපුර වෙන්නේ ටොයෝටා. කියන්නේ සර්විස් බිලිටි එක පැත්තෙන් ගත්තා. ඊට පස්සේ ඊස්තරි. ඊස්තරි කියලා කියන්නේ හවු ෆාර් ප්‍රොඩක්ට් සවුන්ඩ් ස්මෙල් ස්ටේට්ස් ටේස්ට් ටචස් ගුඩ්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක අපිට අකින් අපේ ඉන්ද්‍රියන් කොච්චර පිනවනවාද කියන එක තමයි ඊස්තරි කියලා කියන්නේ. ඊට පස්සේ සේෆ්ටි. සේෆ්ටි හවු ෆාර් යුව සේෆ් වෙන් යූසින් ඇන් නොට් යූසින් ද ප්‍රොඩක්ට්. ඒ කියන්නේ මේ හවු ෆාර් යුව සේෆ් වෙන් යූසින් ඕ ඉගෙන මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාම අපිට අපේ කියන්නේ ආරක්ෂාව කොහොමද? කියන්නේ අපිට ආරක්ෂාව නැති වෙනවද තියෙන එකත් නැත්නම් තව වැඩි වෙනවද? ඒ වගේ දේවල්. හරිද? ඊට පස්සේ නෝ perception. Perception how far you are perceive when you with the product. හරිද? ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අපි පාවිච්චි කරද්දි ඒකෙන් මේ අපේ අපි කොච්චර ඒක අපි තිබ්බ perception එකට ගැලපෙනවා. කියන්නේ දැර මම කිව්වේ දැන් එක එක ක්වලිටි එක හඳුනන්නේ වෙනස් විදියට කියලා. එතකොට ඒ වෙනස් විදි වලට කොහොමද ගැලපෙන්නේ? හරි. ඊට පස්සේ එනවා ක්වලිටි ඔන් සර්විසස්. මුල්මක තමයි ටයිම් ඇන් ටයිම්ලෙස්. ඒ කියන්නේ වෙලාවට සර්විස් එක හම්බවෙනවා. කම්ප්ලීට්නස්. කම්ප්ලීට්නස් කියලා කියන්නේ සර්විස් එක කම්ප්ලීට්ලි හම්බවෙනවා. ඊට පස්සේ කර්ටසි. කර්ටසි කියලා කියන්නේ how well the customers are treated by the provider. ඒ කියන්නේ කස්ටමර් how well the customers are treated by the provider. ඒ කියන්නේ අපිව කොච්චර හොඳට මේ ඒගොල්ලෝ කියන්නේ අපිට කස්ටමර් කයා කොහොමද අපිට හොඳට සලකනවාද? කියන්නේ අපි තැනකට ගියා කියන්නේ ඒ ඔෆිස් එකට හරි කොටට ගියාන් පස්සේ අපිට මේ හොඳට මේවා කරනවා. ඊට පස්සේ consistency. consistency how far a particular service makes sure consistency level of service. ඒ කියන්නේ මේක නොකඩවා මේක service එක අපිට හම්බුනවා. ඊට පස්සේ එනවා accuracy. Whether the service is provided with the right care for the right decision. හරිද? ඒ කියන්නේ කොච්චර නිර්වද්‍යතාවයෙන් අපිට මේ සර්විස් එක හම්බුනවා. ඊට පස්සේ responsiveness. responsiveness කියලා කියන්නේ the way the customers are responded by the provider. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් අර ඉස්සර තිබ්බ courtesy ක responsiveness එකයි වෙනස දැන් කියන්නේ. දැන් courtesy කියලා කියන්නේ ඒගොල්ලෝ අපිට customer service කොහොමද කියන්නේ අපිට කොහොමද සලකන්නේ. ඒක ලොකු වෙනසක් නැහැ. රෙස්පොන්සිවනස් කියලා කියන්නේ අපි අපේ මොහක් හරි මේ ප්‍රශ්නයක් හරි මොහක් හරි අහුවොත් ඒ කියන්නේ අපේට අපි අපි කම්පැනිට මොහක් හරි ප්‍රතිචාරයක් දැක්කොත් ඒ කියන්නේ අපි මොහක් හරි කම්පැනිෙන් අහුවොත් හරි මොහක් හරි අපි බලාපොරොත්තු වුණොත් ඒකට හම්බ වෙන රෙස්පොන්ස් එක එහෙම නැත්නම් ප්‍රතිචාරය කොහොමද කියන එක තමයි රෙස්පොන්සිවනස් එකෙන් තියෙන්නේ. ඊට පස්සේ ජැසේ තිබේ ක්වලිටි ඔන් සර්විසස්. ඒ කියන්නේ ඩයිමෙන්ෂන්ස් ඔෆ් ක්වලිටි වල ක්වලිටි ඔන් සර්විසස්. හරි. ඊට පස්සේ අපි යනවා ක්වලිටි මැනේජ්මන්ට් සිස්ටම්ස්.
Has the quality management systems, management systems to direct and control an organization with regard to quality. හරිද? කියන්නේ ක්වොලිටි එක පාලනය කරන එකක් තමයි ක්වොලිටි මැනේජ්මන්ට් සිස්ටම් කියලා කියන්නේ. ඊට පස්සේ පළවෙනි මෙතඩ් එක තමයි ට්‍රැඩිෂනල් මෙතඩ්. තව එකක් තියෙනවා ඊට පස්සේ මොඩර්න් මෙතඩ්. මුලින් බලමු ට්‍රැඩිෂනල් මෙතඩ් එක. ට්‍රැඩිෂනල් මෙතඩ් එකේ තියෙන්නේ ක්වොලිටි මැනේජ්මන්ට් වල තියෙන ස්ටේජස් තුනක්. ක්වොලිටි ප්ලෑනින්, ක්වොලිටි ඇෂුරන්ස් ඇන්ඩ් ක්වොලිටි කන්ට්‍රෝල්. හරිද? එතකොට ක්වොලිටි කන්ට්‍රෝල් ගත්තොත් ක්වොලිටි සෝරි ක්වොලිටි ක්වොලිටි ප්ලෑනින් ගත්තොත් ක්වොලිටි ප්ලෑනින් ඇවිල්ලා ක්‍රයිටීරියා ඩිවෙන් ඇන්ඩ් driven set standards ඒ කියන්නේ අපි දැන් quality එක plan කරනවා يعني standards අපි හදනවා හරි quality වෙන නම් මෙන්න මේ මේ දේවල් වෙන්න ඕන කියලා කියනවා ඊට පස්සේ quality assurance quality assurance එක කියලා කියන්නේ prevention driven check whether quality is maintained يعني process එක ඇතුලේදී අපි check කරනවා quality එක පවතිනවාද කියලා ඊට පස්සේ inspection driven ඊට පස්සේ දැන් අපි මෙතනදී අපිට හම්බුනානේ මේ quality නැති දේවල් ඊට පස්සේ ඒවා අපි මෙතනින් හඳුනා ගන්නවා ඊටස්සේ ඒව නැති කරගන්න කියන්නේ ඒ ප්‍රශ්න අඩු කරගන්න take necessary acts to maintain quality හරි දැන් quality control එතකොට quality planning quality assurance quality control තමයි quality manage traditional quality management වල stages තුන. එතකොට දැන් මේ ක්‍රමේ disadvantage එක තියෙනවා. ඒ disadvantage එක තමයි drawbacks of this again drawbacks of this method can disadvantages it's a reactive method හරි ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා ප්‍රොඇක්ටිව් නෙමෙයි රියැක්ටිව්. රියැක්ටිව් කියලා කියන්නේ මේ දෙයක් උනන් පස්සේ තමයි අපි ඒක හරි ගස්සන්නේ. ප්‍රොඇක්ටිව් කියලා කියන්නේ මේ දේ වෙන්න කලින් ඉඳලා අපි ලෑස්තිල ඉඳලා මේ වෙන එක වළක ගන්න. ඒතකොට රියැක්ටිව් එකේදී දැන් මේකල රියැක්ටිව්. ඒතකොට ඒක ඇඩ්වාන්ටේජ් එකක් වෙන්නේ. දැන් අපි මේක මේ වෙලා ඉවරයි ක්වොලිටි හරි මාක් කරලා අපිට ලොස් එකක් වෙලා ඉවරයි. ඊට පස්සේ ඒක ගන්න බලන්න. ඒතකොට ඒක වෙලා ඉවරයි. ඒතකොට අපිට ලොස් එකක් කියන නැත්නම් පාඩුවක් වෙලා ඉවරයි. ඒක තමයි ඒක ඩිස්ඇඩවන්ටේජ් එක. ඊට පස්සේ එනවා මොඩර්න් මෙතඩ් එක. ඒ කියන්නේ ක්වොලිටි මැනේජ්මන්ට් වල මොඩර්න් මෙතඩ් එක ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට්. ඒක කියන්නේ ක්වොලිටිස් එව්‍රිවෙයර් ෆ්‍රොම් ඉන්පුට් ටු අවුට්පුට්. ඒ කියන්නේ කම්පැනි හැම ලෙවල් එකකම හැම පුද්ගලයෙකුම එකම අරමුණ තමයි ක්වොලිටි. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ ඒ ස්ට්‍රක්චර් එක. හරිද? ඒ කියන්නේ ඩයග්‍රෑම් එකක් වගේ. හරිද? එතකොට ඒකේ මුලින්ම තියෙනවා ඉන්පුට්. හරිද? ඉන්පුට් මේ ප්‍රොසෙස් එක ඊට පස්සේ අවුට්පුට්. එතකොට දැන් ඒකේ තියෙනවා දැන් මෙතන තියෙන කම්පැනි වැඩ කරන කට්ටිය CEOස්ලා අරගොල්ල මේගොල්ල කියන්නේ සේවකයෝ මැනේජර්ස්ලා හැම ජාතිකෙම කට්ටිය. එතකොට ඒගොල්ලෝ එකින් එක ඒ හැම කෙනාම ඒ හැම කෙනාගේම එකම ටාගට් එක ඇවිල්ලා ක්වොලිටි. ක්වොලිටි එක මේන්ටේන් කරගෙන තමයි ඒ හැම කෙනාගේම එකම මේ අයිඩියා. ඒ කියන්නේ හැමෝගේම එකම ටාගට් එක ඔබ්ජෙක්ටිව් එක. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්පුට් එක. ඉන්පුට් එකත් quality driven output එකත් quality driven දැන් මෙතන මේ තියරේ තියෙනවා both ends are customer ended කියලා හරිද මේදී customer is in the forefront හරිද ඊට කලින් අපි උඩ එක බලමු හරි it is the extension of traditional system හරිද it is the extension of traditional system ඊට පස්සේ එනවා ඒ කියන්නේ අලුත් traditional system එකෙන් මේ තමයි මේ පස්සේ තමයි මේක එන්නේ ඊට පස්සේ එනවා customer is in the forefront මේ කියන්නේ දැන් අපි බලුවොත් ක්වොලිටි එක කියන්නේ ක්වොලිටි එක කියන එක අපි දෙන්නේ කාටද කස්ටමර්නේ. ඒතර අපෙන් ක්වොලිටි එක බලාපොරොත්තු වෙන්නේ කස්ටමර්. ඒතර අපි ක්වොලිටි එක බලාපොරොත්තු වෙනවා අපි ක්වොලිටි එක ගැන හැමතැනම සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ අපි අපේ කම්පැනි ප්‍රොසෙස් එක සහ කම්පැනි ඕර්ගනයිසේෂන් එක ඇතුලේ හැමතැනම අපි කස්ටමර් ඩ්‍රිවන්. ඒ කියන්නේ කස්ටමර් ගැන තමයි අපි හිතන්නේ. මොකද ක්වොලිටි එක ගැන හිතනවා කියන්නේ අනිවාර්යෙන් කස්ටමර් ගැන හිතනවා. ඒතකොට ඒක තමයි කියන්නේ කස්ටමර් ඉන් ද ෆෝර්ෆ්‍රන්ට්. ඒ කියන්නේ අපි බඩු ගද්දිත් කස්ටමර් ගැන හිතන්නේ අවුට්පුට් එකෙදිත් කස්ටමර් ගැන තමයි හිතන්නේ. ඒ කියන්නේ අවුට්පුට් එකෙන් පස්සේ කියන්නේ බඩු දීලා ඊට පස්සේ සර්විස් ඒ කියන්නේ කස්ටමර් සර්විස් ආෆ්ටර් සේල් කස්ටමර් සර්විස් ඒ වගේ හැම දෙයක්. හරිද? ඊට පස්සේ එනවා දැන් ෆීචර්ස් ටික. මේකේ යන ඉන්ස්ට එක්ස්ටෙන්ෂන් එක අපි කරා කස්ටමර් ඉස් ඉන් ද ෆෝර් ෆ්‍රන්ට් හයර් රෙස්පොන්සිබිලිටි. හයර් රෙස්පොන්සිබිලිටි කියන්නේ හැමෝම ක්වොලිටි එක ගැන මත වෙන නිසා හැමෝටම හයර් රෙස්පොන්සිබිලිටියක් තියෙනවා. විත් පර්ස්පෙක්ටිව් ඇන්ඩ් හයර් රෙස්පොන්ස් අබවුට් ක්වොලිටි everyone is empowered and etoda da hemotama responsibility ekak thiyenanne quality ek gana etoda hemotama responsibility ekak thiyeddi quality ek gana hemoma wadiyata unandu wenawa eken hemotama yam kisi wakkiyamak thibban passe e wakkiyamata tamanne gewimak hambuna na aniwaren eka e quality ewa naththa e wakkiyama geri aniwaren kattiye e sewage yomu wenawa eka thamai e kiyanne ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා elements customer focused ඒ කියන්නේ ultimate determination එක customer
ටස් ලීඩශිප් ටොප් මනේජ්මන් සපෝට් ඉන්වේරීබිලිටි හරි දෙකයන් ලීඩශිප් කියලගේ හොඳ ලීඩශිප් ඇත් තියන්නවා ඉන්වේරීබිලිටි කියන්නේ මේ කොලිටිය කියන එක කාලයෙන් කාලට වෙනස්සන්න බෑ මනේජර් මනේජර් සීෝ සීෝ මාරුණාට මේ කොලිටි කියන එක වෙනස්සන්න බෑ ඒ කොලිටි එක වැඩි වෙනවා මිසක් ඒක එකම ලෙවල් එක ඇතුලේ වෙනස් වෙන විදිහක් නෑ හරි ඒක තමයි ඉන්වේරීබිලිටි කියන්නේ කස්ටමර් බලාපොරොත්තු වෙනක අපිට එහෙම වෙනස් කරන්න බෑ ඊට පස්සේ කයිසන් කයිසන් කියලා කියන්නේ කන්ටිනියස් ඉම්ප්‍රූවමන්ට් කයිසන් කියන්නේ ජපාන් වචනයක් ඒ කියන්නේ දැන් අපේ ප්‍රොඩක්ට් එකේ දැන් මේ එලිමන්ට්ස් නේ TQM එක බිලීව්ස් ඉන් කයිසන් ඒ කියන්නේ හැමතිස්සෙම මොකක් හරි අලුත් දෙයක් කරනවා කන්ටිනියස් ඉම්ප්‍රූවමන්ට් අපි හිතමු ක්වලිටි එක ගැන මේ කට්ටිය බොරි වෙන විදිය නැත්තම් ක්වලිටි එක ප්‍රොඩක්ට් එකට ඇඩ් කරන විදිය ගැන ඒ හැම දෙයක් ගැනම පොඩි පොඩි වෙනස්කම් හැමදාම කරනවා හරිද ඒක තමයි කයිසන් කියලා කියන්නේ ටවස් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් කියලා කියන්නේ ටේක් ඩිසිෂන්ස් ඔන් ෆැක්ට්ස් ඔන් ෆිගර්ස් නොට් ඇසම්ප්ෂන්ස් ඔර් ඔපිනියන් ඒ කියන්නේ නිවැරදි තීරණ ගන්න දත්ත සහ මේ ඒ ආශ්‍රිත මූලාශ්‍ර වලින් පමණයි මේ කිසිම ඇසම්ප්ෂන්ස් ඔපිනියන්ස් ඒ කිසි දෙකින් නෙමෙයි ඩිසිෂන්ස් ගන්න ටවස් එම්ප්ලොයි ඉන්වෝල්වමන්ට් එම්ප්ලොයිස් ෆේස් කස්ටම් කස්ටමර් දේ හැව් ටු බී ක්වලිටි ඔයතොර දැන් එම්පලොයිස්ලන කම්පනි අපිතුම් ගොඩක් වෙලාට කස්ටමර්ස්ල එක ගැටෙන්නේ තොර ඒහින්ද ඒගොල්ලො කොලිටි වල කොලිටි ඇගොල තත්ත්වයක් තියෙනවා ටස පොසෙස් එක්සලන්ස් ඉට පස් තිනා ටොපික එක ට්‍රන්ස්ෆෝර්මින්ෙන් ඕගනිසේෂන්ට TQM ෆ්‍රම් ට හරි තර මේ තින ටඩිෂන මෙතඩ් පැතින TQM තොර ට්‍රඩිෂනල් මෙතඩ් එකෙති මෝටිවේෂන් තුරු ෆිය ඇන් ලෝයිලිටි හරි බය සහ ගෞරුවෙන් තමා ඉගොල්ලො මෝටිවේට් කරේ අරගේ මෝටිවේෂන් තුරු ෂයාඩ් විෂන් ද ෂයාඩ් විෂන් දෑයිස් ද හය කොලිටි එක තමයි කොලිටි එක තමයි ඒගොල්ලන්ගේ ෂයාඩ් විෂන් හිට පස්ස කම්පනි මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක ඇවිල්ලා ඉට්ස් දෙය ප්‍රොබ්ලම් හරි ඒක හැමතිස්සෙම ප්‍රශ්නයක් වුණොත් ඒක ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අනිත් කාගරි ප්‍රශ්නයක් කියලා ඒක වෙන කාගරි පිටින් දාන්න ඊට පස්සේ ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක ඉන් ද වේ වි හැව් ඕල්වේස් ඩන් ඒ කියන්නේ නෝ කයිසන් ඒ කියන්නේ හැමදාම කරපු විදිහට ඔය කරගෙන යනවා හැමදාම කරපු විදිහට කරගෙන යනවා ඊට පස්සේ ඒ වුණාට දැන් TQM එක ගත්තොත් ඕනර්ෂිප් ඔෆ් එවරි ප්‍රොබ්ලම් ownership of every problem affecting the customer ekena me ekala it's their problem me ekala ehema neme mokakari prashnayak unoth eka api hemogema problem ekak kiyala ekaṭa egollo uttarayak hoyena mokada customer ṭa quality ekak denna nisa ඊට පස්සේ in the way we have always done it continuous improvement eka hari ඊට පස්සේ decisions based on assumptions hari the decisions based on assumptions da egollo thirana ganne assumptions mata me egollo decisions ganne data and facts mata ඊපස්සේ everything begins and ends with management. කියන්නේ මේගොල්ලෝන්ගේ හැම දෙයක්ම ඇවිල්ලා management. හරිද? අරගොල්ලෝන්ගේ මෙන්න මේගොල්ලෝ customer. ඊටස්සේ crisis management and recovery. මේගොල්ලෝ කියන්නේ මේක ඇවිල්ලා reactive. මේක reactive. ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාන් පස්සේ තමයි මේක විශ්තක. ඊපස්සේ මේක ඇවිල්ලා do it right in the first place. මුල්ම අවස්ථාවෙන් හොඳට කරලා ගැටලුවක් වෙන එක ඒගොල්ලෝ වළක්ව ගන්නවා. ටවස් costs of quality management හරි ඊටස් quality management වලින් ඇති වෙන costs හරිද ඒකේ ඇවිල්ලා මුල්ම cost જાතියේ prevention cost prevention costs කියලා කියන්නේ costs which occur when designs and plan quality before production කියන්නේ production එකට කලින් අපි සිද්ධ වෙන්න පුළුවන් මේ වැරදි නැති කරගන්න අපි කරන උත්සාහයදී ඇති වෙන cost තමයි ප්‍රිවෙන්ෂන් කොස්ට් කියලා කියන්නේ කියන්නේ සුපර්වයිස් කොස්ට් ඊට පස්සේ ඩිසයිනින් කොස්ට් ඒ ඔක්කොම වෙලා ප්‍රිවෙන්ෂන් කොස්ට් ඊට පස්සේ අප්‍රේසල් කොස්ට් අප්‍රේසල් කොස්ට් කියලා කියන්නේ කොස්ට් ඔෆ් සුපර්වයිසින් ප්‍රොඩක්ෂන් ෆෝ ක්වොලිටි ඒතර එතන පොඩි මේ මිස්ටේක් එකක් වුණා අර මුලින්ම එතනට සුපර්වයිසින් කොස්ට් නෙමෙයි මේ එන්නේ ටික හරියට අපි බලමු මෙහෙම හරිද ප්‍රිවෙන්ෂන් කොස්ට් වලට එන්නේ implementing a quality system again quality system එක මුලින්ම හඳුන්වන දෙනවා ඊට පස්සේ maintaining a quality system මේ quality system එක maintain කරනවා ඊට පස්සේ supplier assessment ඊට පස්සේ supplier quality assurance calibration and correlation හරිද ඒ කියන්නේ අර සර් දුන්නේ quality cost sheet එක ඒ sheet එකේ තියෙන ඒවා තමයි prevention cost ගණනට වැටෙන්නේ කොහමද ඒකින් කියන්නේ අර අපි cost system එක හදද්දි ඇති වෙන කියන්නේ මූලිකවම ඇති වෙන cost හරිද ඊට පස්සේ appraisal cost කියලා කියන්නේ ක්‍රියාත්මක කරද්දි
ඒක අපි සුපවයිස් කරනවානේ ඒ වගේ දේවල් කරද්දී ඇති වෙන කොස්ට් තමයි ඇප්‍රේසල් කොස්ට්. එතකොට ඒකේ තියෙනවා සෙටප්ස් ෆෝ ඉන්ස්පෙක්ෂන් ඇන් ටෙස්ට්ස්, ඊට පස්සේ සාම්පල්ස් ඇන් ඉවලුවේෂන් මැටීරියල්ස්, ලැබොරටරි ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං, ඊට පස්සේ සප්ලයි මොනිටරිං, ඒව කොස්ට් තමයි. කියන්නේ ඔඩිට් 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 කරන ඒවා, ඊට පස්සේ ක්වලිටි සර්ටිෆිකේෂන් කරන ඒවා, ඒවා විල්ලක් අප්‍රේසල් කොස්ට්. ඊට පස්සේ ෆේලිය කොස්ට් කියලා කියන්නේ ප්‍රශ්නයක් වුණන් පස්සේ ඒක මේ නැති කරගන්න දරන කොස්ට්. එතකොට ඒකින් අපිට තියෙනවා ඉන්ටර්නල් කොස්ට් යන එක්ස්ටර්නල් ෆේලි, ඉන්ටර්නල් ෆේලිය යන එක්ස්ටර්නල් ෆේලිය කියලා දෙකක්. ඉන්ටර්නල් ෆේලිය කියලා කියන්නේ ඩිෆෙක්ට්ස් ඉන්සයිඩ් ද කම්පනි, හරිද? ඒ කියන්නේ දැන් ෆේලියර්ස් වෙනවානේ, ඒ ෆේලියර්ස් දැන් ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එක මොකක්ද ෆේලියර්ස් වෙනවානේ. එතකොට ඒ ෆේලිය එක අපි හඳුන ගන්නවා නම් කම්පැනි එක ඇතුලේදී ඒක ඇවිල්ලා ඉන්ටර්නල් ෆේලිය. ඒත් පරක් වැඩිලා ඒක අපිට රිපෝට් කරොත් කවුරු හරි කස්ටමර් කෙනෙක්, يعني කස්ටමර්ගේ අතේ නම් අතේදී ඒක ඩිෆෙක්ට් වෙනොත් ඒක ඇවිල්ලා එක්ස්ටර්නල් ෆේලිය, හරිද? ඊට පස්සේ ඒක දැන් කියනවා higher the prevention and appraisal cost proactive, higher the failure cost reactive. ඒක මහා කරි කම්පැනි එක ප්‍රිවෙන්ෂන් කොස්ට් ඇන් ඇප්‍රේසල් කොස්ට් වැඩි නම් ඒ කම්පැනිල ප්‍රොඩක්ටිව් මෙතඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ පෙර සූදානමක් ඇතිව තමයි TQM කරේ. ඊට පස්සේ ෆේලියර් කොස්ට් වැඩි නම් ඒගොල්ලෝ රියක්ටිව්. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් වුණාන් පස්සේ තමයි ඒකට විසඳුම් හොයන්න කටයුතු කරේ. ඊට පස්සේ අලුත් ටොපික් එක ෆේලියර් මෝඩ් ඇන් ඉෆෙක්ට් ඇනලිසිස්, හරිද? ෆේලියර් මෝඩ් ඇන් ඉෆෙක්ට් ඇනලිසිස් කියන්නේ it aims to eliminate potential faults in product design and manufacturing process. ඉකන්නේ product design එකේදී සහ manufacturing process එකේදී සිද්ධ වෙන්න පුළුවන් වැරදි eliminate කරන එක, එම ඉවත් කරන එක තමයි failure model effect analysis එක කරන්නේ. ඒතර objective is to ensure product quality. ඊටසෙන් තියෙනවා FMEA, එහෙම නැත්නම් failure mode and effect analysis concerns severity in faults. ඉකන්නේ faults වල තියෙන දරුණු බව, ඒ කියන්නේ ඒවා තියෙන වැදගත්කම්. ඊට පස්සේ probability of detection, ඒවා හම්බු වීමේ සම්භාවිතාව, ඒ කියන්නේ threats හම්බු වීමේ සම්භාවිතාව. ඊට පස්සේ probability of occurrence, ඒ threats ඇති විය හැකි වීමේ සම්භාවිතාව, ඒ කියන්නේ occurrence, ඒවා සිද්ධ වෙන්න පුළුවන් සම්භාවිතාව, හරිද? ඊට පස්සේ design FMEA, process FMEA කියලා දෙකක් තියෙනවා. design FMEA කියලා කියන්නේ find faults in plants designs. ප්‍රොසෙස් කියලා කියන්නේ සී ෆෝල්ස් ඉන් මැනුෆැක්චරින් ප්‍රොසෙස්, හරිනේ? ඒ කියන්නේ ඩිසයින් කරද්දි මොකක් කරේ ප්‍රොඩක්ට් එකක් කරේ මොකක් කරේ සර්විස් එකක් කරේ අලුත් දෙයක් ඩිසයින් කරද්දී තියෙන කොස් තමයි ඩිසයින් FMEA. ප්‍රොසෙස් FMEA කියලා කියන්නේ ඒක අපි කටයුතු, කියන්නේ ඒක අපි ඉම්ප්ලිමෙන්ට් කරන් පස්සේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේදී තියෙන කොස් තමයි ප්‍රොසෙස් ෆේලියර් මෝඩ් ඉෆෙක්ට් ඇනලිසිස් කියලා කියන්නේ. ඊට පස්සේ යන ස්ටෙප්ස් ඔෆ් FMEA. මුලින්ම ඇනලයිස් ෆෝකස් ෆංක්ෂන්ස් ප්‍රඩක්ට් සර්විසස් ප්‍රොසෙස්, හරිද? ඊට පස්සේ ඒ මුලින්ම අපි ඇනලයිස් කරනවා ෆංක්ෂන්ස් ප්‍රොඩක්ට් සර්විසස් ඇන් ප්‍රොසෙස්. ඊට පස්සේ අපි හොයනවා තියනවා නම් තියෙන වැරදි මොනවද. ඊට පස්සේ අයිඩෙන්ටිෆයි ඉෆෙක්ට්ස් ඔෆ් ෆෝල්ස්, ඒ හම් අපි ඒ අදාළ ෆංක්ෂන්ස් වලින් හොයාගත්ත වැරදි වලින්, හරිද? ඒ කියන්නේ අදාළ ෆංක්ෂන්ස් වලින් ප්‍රොඩක්ට් අදාළ ෆංක්ෂන්ස් වලින් ප්‍රොඩක්ට්ස් වලින් හඳුනාගත්ත මෙතනින් කරන අදාළ ෆංක්ෂන්ස් ප්‍රොඩක්ට් සර්විසස් ඔක්කොම හොයාගන්න, හරිද? ඊට පස්සේ ඒවා තියෙන අඩුපාඩු තෝරගන්න. ඊට පස්සේ ඒවත් අඩුපාඩු තෝරගත්ත ෆවුන්ඩඩ් ඒ කියන්නේ ඒ ෆවුන්ඩ් ෆෝල්ස් ඉෆෙක්ට්ස් බලන, ඒ කියන්නේ ඒවෙන් වෙන්න පුළුවන් ප්‍රතිවිපාක ලොง ටර්ම් එකද ෂෝට් ටර්ම් එකද. ඊට පස්සේ කරන්ට් කන්ට්‍රෝලර්ස්, ඊට පස්සේ බලනවා ඒ ඐඩෙන්ටිෆයි කරපු ෆයින් මේ ෆෝල්ස් මගහරව ගන්න දැනටමත් කන්ට්‍රෝල්ස් මොනවා හරි තියෙනවා. දැන් එහෙමත් නැත්නම් rank falls according to RPN risk priority number. ඒ කියන්නේ එහෙමත් නැත්නම් ඒ කියන්නේ මේවා දැන් අලුත්ම risk නම් ඒවා අපි RPN risk priority number එකේ පිළියෙලට සකස් කරනවා. ඒක කියන්නේ වැඩිම risk එකක් තියෙන එක උඩින්. ඊට පස්සේ according to take corrective actions. හරිද? Just check whether gaps have been reduced. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අන්තිම stage එකේ ඒකෙන් අපි check කරනවා gaps අඩු වෙලාද කියලා. ඊටපස්සේ uses of FMEA, FMEA reduces defects in sample and mass production, reduces customer complaints, reduces failures in the mass, ඒ කියන්නේ production එකේ කියන්නේ මහා පරිමාණ production එකේ තියෙන errors එහෙම නැත්නම් faults මගහරිනවා. ඊටපස්සේ performance deficiencies අඩු කරනවා. ඊටපස්සේ warranty claims අඩු කරනවා. ඒ කියන්නේ අපිට පස්සේ කවුරුත්
වැරන්ටි අරන් ගරන්ටි සරන් එන්න අපිට කැඩිච්ච ප්‍රඩක්ට කාය හද හොද අපි කොලිටි ගැන මෙම නැත්තං වෙන්න පුළුවන් ත්‍රෙඩ්ස් ගැන ෆේලියස් ගැන අපි අධ්‍යනය කරපු නිසා.